बालांदा प्रिंसिपल सर कथा करने आज मेला में एहना मल्लिका टीचर अभी कैपुना बुस्तर ने दे पीटे पालेन पालेन हम भी होते प्रिंसिपल सर के खोलो तवत मुनवादे ए माइकला ओब सोया में आवा वस्तु ए हिट्टी ने दे आडे हिट्टी उबा मकदे मेतन मन आवा उबे पाल मकांडे दान देना स्टेक मेतरी दे उत्तर लियमु मेकाई सर ए पोड़िए का अभी कोले के लग पांती इंगलीर दम की लापे मल्लिका डी तेरी लग क्यों आ अभी बैनुंगे हुआ एकाई जावे सर इतिंग एक ने बैंड होनी ये लम्बे कर लती है ने हरी दे ए उन्हाँ तो सर पोड़िए के किन्हें अभी ले बैनुंगे सुए मे ए माइकल या ऐ इती उम्बा पेपर एटे आंसर्स लिए ले इवराई दे आंसर्स क्यों वे හරියටම 12යි 30යි වෙලාව. ළමයි, ඔයාලා දැන් පේපරේට උත්තර ලියලා ඉවරයිද? ඔව්ද? හරි එහෙනම් ළමයි, දැන් පේපර් එකතු කරන වෙලාව හරි. කට්ටියම ලියපු කොළ ටික එකතු කරලා ස්ටේපර් එකේම ගහලා තියන්න ඩෙස් එකයි නෙන්. Excuse me මල්ලිකා ටීචර්. ආ, පූජාලි නංගි. ආපු එක හොඳයි. එන්න එන්න. මල්ලිකා ටීචර්, පේපර් එකතු කරන වෙලාව හරි නේද? ඒක තමයි පූජාලි ටීචර්. පූජාලි ටීචර් පුළුවන් නම් මේ පන්තියේ පේපර් ටික එකතු කරන්න ඕද? මංගර ඔෆිස් එකේ ඉන්න මයිකල් ගේ හිට් එකේ පේපර් දෙක අරන් එනකන්. ආ, හරි හරි මල්ලිකා ටීචර්. මල්ලිකා ටීචර් යන්න මං ගන්න. හරි එහෙනම් පූජාලි නංගි ගන්නකෝ. ළමයිනේ, කට්ටියම නම ශේනිය පිටු අංකය එහෙම ලියලද කියලා බලන්න ඕද බෑ? ලියලා තියන්නේ ටීචර් ඇවිල්ලා ගන්නකෝ. ආ හා හා තෑ ගන්න. ඉන්න ඉන්න පොඩක් ගන්න. माइकल माइकल हिटी आले अम्मा पा याको होदरम निधि माइकल हे बुदु अम्मा आ मे मल्लिका टीचर ने बाय करले मोकद मल्लिका टीचर बाय करले मोकद नेमई मोकद उमला देने एकलंग करन्ने उत्तर लियने का तमाय मल्लिका टीचर वेन मोनवा करन्ने ते मेहेम दन गहागेन को प्रिंसिपल सर प्रिंसिपल सर ते कोल एकक कावा පුදුම වැඩ තමයි ප්‍රින්සිපල් සර් උත් කරන්නේ. හරි හරි. දැන් පේපරේට උත්තර ලියලා ඉවරයිද දෙන්නම? ඔව් ටීචර්. හිටි. ඔව් අවුවනේ. ලියලා ඉවරයි. කොයි වෙලාවෙද? හරි එන නැගිටිනකෝ. නැගිටලා යමන් පන්තියට. අඩේ සිරාවටමද කියන්නේ ටීචර්? ඔව්. හැබැයි දෙන්න ඔය කරපු වැරදි ආයි කරන්න බෑ පුතේ. හරිද? හරි ටීචර්. යමන් දැන් මම ප්‍රින්සිපල් සර්ට කියන්න. හිතේ දැන් ඔබට සුවර්තම විභාගයෙන් ලකුණු 35 වැඩියෙන් ගන්න පුළුවන් වෙයි කියලා. ආයිත් අහලා ගැටෙන් හරි පාස් කියලා සුවර්. එහෙනම් අවුලක් නැහනේ දැන් 10 පන්තියට යන්න පුළුවන් වෙයි ඔබට. ඔව් බං මං 10 පන්තියට අදින්න අම්මට කියලා දික්කල්සෙමකුත් මහලා තියෙන්නේ. අඩේ ළමයි කොහොම ඉස්සද්ද වෙන්නේ? දැන් මං කියන දේ හොඳට අහගන්න. හිතේ ඔයිදින් හරි හරි ටීචර් කියන්නේ හරි ළමයි ඔයාලට දැන් මහන්සි අදිනේ උදේ ඉඳන් එකමතර ඉඳගෙන ඉඳලා ඒ නිසා මේ ටික මං කියලා ඔයාලවද ඉක්මනින් ගෙදර යවනවා ඒ නිසා නිශ්චද්ද වෙලා හොඳින් අහුන්කම් දෙන්න ළමයි අද මේ ලියපු විභාගේ ලකුණු හෙට හරි අනිද්දා හරි දෙන්න බලාපොරොත්තු වෙනවා අපි ඒක නිසා එදාට ඔය ළමගේ අම්මා හරි තාත්තා හරි සහභාගී කරවන්න ඕනි රැස්වීමට හරිද හරි ටීචර් ඒ වගේම ළමයි ඔයාලට කිව්ව විදිහටම මේ විභාගෙන් වැඩිපුරම ලකුණු ගන්න ළමයව අපි යවනවා කොට්ටාස විභාගයට තරඟ කරන්න. එතකොට ලකුණු අඩුවෙන් මරන් ෆේල් වෙන ළමයිව 10 පන්තියට දාන්නේ නේද ටීචර්? ඔව් ඔව් ඔව්. 9 පන්තියෙම තව අවුරුද්දක් ඒ ළමයව තියනවා. හරි නේද දැන්? පූජා ටීචර් කියන දේ තියනවද? අනේ නෑ නෑ මල්ලිකා ටීචර්. හරි එහෙනම් ළමයි දැන් කට්ටියව පාර දිගේ රක්තියද වෙන්න නැතුව ගෙවල් වලටම යන්න ඕනි. හරිද? हिटी
මොකද්ද රද දිනවා කියලා කිව්ව ඉස්කෝලේ රැසීම? ආ, ඔව් අර අපේ පේපරේ රැසීම. පේපරේ රැසීම? ඒ මොකද්ද? ඇයියනේ මං කිව්වේ දා විභාගය කිව්වා කියලා. ඒකේ ලකුණු දෙන රැසීම තියෙන්නේ අද. එන්න හොදේ අනිවාර්යෙන්. අනේ බලන්නම වරින නල්ල මලේ ලකුණු ටික උඹේ. ඇති ලකුණු පහක්වත් නිකන් මේ වියදම් කරගෙන එන එකක් පාඩුයි මට. අනේ මේ ලකුණු පහක් හරි තියෙනවනේ. ටීචර් කිව්ව අනිවාර්යෙන් එන්න කියලා. නැත්නම් මට බැනුම් අහන්න වෙන්නේ ටීචර්ගෙන්. ජීවිතේට ලකුණු 20න් උඩ අරන් නැහැ පේපර් එකට. අපි මේ නිකන් ඉස්කෝලේ ගිහලා ටීචර්ලා ඉස්සරහා සවුත්තු වෙනවා. චි හරක. හරි දැන් අම්මලා තාත්තලා ඔක්කොමලා වගේ ඇවිල්ලා නේද ඉන්නේ? අපි ඇස්සීම පටන් ගමුද ප්‍රින්සිපල් සර්? හරි එහෙනම් මල්ලිකාටිද පටන් ගන්නකෝ. ටීචර් අපේ හිටිකේ ලකුණු කීයක් තියෙනවද දන්නා නේද? පොඩක් ඉන්න හිටිකේ අම්මේ රැස්සීම පටන් ගත්තට පස්සේ ලකුණු දෙන්නම්. මොකදනේ හදිසි පොඩක් ඉන්නකෝ දෙන්නකම්. ඉන්දියා කියලා බලන්න ලකුණක් තියෙනවද හිටි? ඕනනම් උඩරිම ලකුණු 10ක් ඇති. ඕක බලන්න මොකටද මේ පැය ගන්න බලන් ඉන්නේ? ආවට වඩා හොඳයි ගෙදර ඉඳියන. ලබ. හරි එහෙනම් අම්මලා තාත්තලා දන්නවා ඇතිනේ ඔයාලගේ ළමයි තීරණාත්මක විභාගයකට උත්තර ලියුවා කියලා. අන්න ඒකේ ලකුණු දෙන්න තමයි අද ඔයාලට මෙතන එන්න කිව්වේ. වැඩි වෙලා ගන්න නැතුව මං ඔයාලට ඉක්මනින් ලකුණු කියන්නම්කෝ. මේ තියෙන්නේ. හපොයි මේක වෙන්නේ කොහමද ප්‍රින්සිපල් සර්? ඇයි මලිකාටිච මොකද වෙලා තියෙන්නේ? මේ බලන්න. අම්මට විරි ඕනේ නම් මේ වැඩේ වෙන විදියක් නැහැ නේද? මේ වගේ ආතල් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා ගතු වෙන්න යාළුවනේ.